හාමුදුරුව නරසිහ ගාතා මතක් කළා ඔබතුමිය මා කැමති අපේ වාග් දේවතාවිය අද දුන්න යෙදුමක් නේ මට ඉස්සෙල්ලා කියන්න තියෙනවා මේක කියන්න ඉස්සෙල්ලා ඇත්තටම මේ චිත්‍රපටි මේක මම නෙමෙයි කියන්නේ මේ ඉනෝකා ආංගම කියලා ඉතාලම ලස්සනට මේ මේ ගාථා වැල කියන්නේ ඒ ගායන ශිල්පිනිය මොකද මේකේ ආරාධනාව තිබුණා මට කියන්න කියලා මේ රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාත් මහාචාර්යතුමාත් නමුත් මම තමයි මේක ප්‍රතික්ෂේප කරේ මං කියන්න ඕනේ නැහැ කියලා මොකද මේ චිත්‍රපටියේ පුරාවටම මේ දෙන්න මහාචාර්යතුමාත් රෝහණ වීරසිංහේනුත් අලුත්ම කටහඬවල තමයි හෙව්වේ මේ චරිත සඳහා කාව්‍යකාරයාට අලුත්ම කටහඬක් හෙව්වා දිලාන් කරුණාරත්න සිද්ධාර්ථ ශ්ලෝක ගායනාවලට අලුත්ම කටහඬක් හොයලා අසංක ධනංජය ලියනාරච්චි කියන තාම විශිෂ්ට විදියට ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ගායන හැකියාව පෙන්වුව කාගේ තවදාහන්ට යොමු වෙන්න වටිනවා කියලා තමයි මමත් ගායන ශිල්පිනියක් හැටියට මේක කියන්න කැමති මේ ඉනෝකා ආංගමත් එහෙමයි ඉතින් මම මේක මම ප්‍රතික්ෂේප කරේ ඇත්තටම දැන් මම ඒ නරසිය ගාථා ගායනා කළා නම් මාව අඳුර ගන්නවා මගේ කටහඬ අඳුර ගන්නවා එතකොට මේක මමයි කියන්නේ කියන ලකුණක් එනවා ඒ නිසා තමයි මම කිව්වේ මම නොකිය ඉන්න එක තමයි මේක හොඳ කියලා චිත්‍රපටි එහෙම වුණාට කමක් නැහැ ඔව් දැන් මල්ලාවේ ඔබ ගායනා කරන මේක චිත්‍රපටි කියන්නේ ඉතාලම ලස්සනයි ඉනෝකා ඔබෙන් එහෙම ඇගීමක් ලබන එකත් මම හිතන උන්ට වාසනාවක් උන් වාසනාවන්තයි ආචාර්ය නන්දමාලනියගෙන් ඔහොම ඇගීමක් ලැබෙන එක ඇත්තට මේ දරුවෝ ඒගොල්ලෝ හොඳටම මේ වැඩේට සම්බන්ධ වෙලා කැප වෙලා මේක කියලා තියෙන බව මුළු චිත්‍රපටියේ පුරාවටම පේනවා හොඳයි